අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ලබන වසරේ ආර්ථිකය ඍණ 4.5 හර්ෂ කියයි උඩුගම් බලා පිහිනන රනිල් ගැන රංජිත් සියඹලා පිටිය කියන කතාව UMP අයවැයක් ඔවිජිත කියයි ආර්ථික ඝාතක කබ්‍රාල් ගැන විජේදාස කියන කතාව හිස් අයවැයක් මහාචාර්ය වසන්ත අතුකොරල මේ අයවැය ශෝක් දුප්පතුන්ගේ ප්‍රශ්න ණය අරගෙන විසඳන්න බැහැ මහ බැංකු අධිපති අතීතය සිහිනයක් පමණයි ඉටු කළ පොරොන්දුවක් නැහැ එදා විශ්වාස කළේ නැත්නම් මෙදා බංකොලොත් රටක් නැහැ අද ටෙලිවැකියෙන් හිරුනිකා ඇතුළු පිරිසට ඇප ගම්පහ අදත් වෙඩි තැබීමක් එක්කයකට බරපතලයි ඡන්දේ ඉල්ලා පක්ෂ 16ක් මැතිවරණ කොමිසමට नियम कलट मैतिवरणे कोमिसमेन सहतिकयाक प्रथमेन देशीय पुआत मेरठ 77 වන අයවැය ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා විවර අයවැයෙන් යෝජනා වූ බදු සංශෝධන බොහොමයක් බලාත්මක වන්නේ 2023 අප්‍රේල් මාස පළමු වනදා සිටයි විවර අයවැයෙන් බිලියන 3130ක් බදු ආදායම ලෙස උපයා ගැනීමට අපේක්ෂිතයි 2023 වර්ෂය සඳහා වන මෙරට 77 වෙනි අයවැය යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා රාජ්‍ය හැඳින්වුවේ මෙය සුබ සාධන අයවැයක් ලෙසයි මේ අයවැය යෝජනායි සමාජ වෙළඳපළ ආර්ථික ක්‍රමයක් ඔස්සේ 7%කට වැඩි ඉහළ ආර්ථික වර්ධනයක් සපුරා ගැනීම වසර 10ක් තුල නව අපනයන මගින් වාර්ෂිකව ඩොලර් බිලියන 3ක ආදායම් වර්ධනයක් ලබා ගැනීම ඩොලර් බිලියන 3ක වාර්ෂික ඍජු විදේශ ආයෝජන ඉලක්ක දස වසරක් පුරා සපුරා ගැනීම බස්නාහිර වයඹ හම්බන්තොට ත්‍රිකුණාමලයේ ඇතුළත් නව ආර්ථික කලාප කිහිපයක් හඳුන්වා දීම එසේම නැගෙනහිර දකුණ සහ බස්නාහිරට නව සමුද්‍රීය සංචාරක ප්‍රවර්ධන කලාප තුනක් හඳුන්වා දීම යල්පැනගිය කම්කරු නීති වෙනුවට ඒකබද්ධ නීතියක් සමාජ සහ ආර්ථික පරිවර්තනය සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීම සූර්ය බලශක්ති පැනල සහ ඉලෙක්ට්‍රික් කාර් දේශීය නිෂ්පාදනයට පහසුකම් ලබා දීම එසේම දුෂ්කර පාසල් වලට සහ ද්විතීක පාසල් දහසකට අන්තර්ජාල පහසුකම් ලබා දීම ග්‍රාමීය පාසල් වල සනීප ආරක්ෂක පහසුකම් ඉහළ නැංවීම 2024 මාර්තු 1 වෙනිදා සිට සියලු රාජ්‍ය ගෙවීම් විද්‍යුත් ක්‍රමයට සිදු කිරීම උපාධිධාරී විශිෂ්ටයන් 75කට පශ්චාත් උපාධියට විදෙස් ශිෂ්‍යත්ව වෛද්‍යවරුන්ට රුහුණු පේරාදෙණිය යාපනයේ සරසවිවල පශ්චාත් වෛද්‍ය උපාධි පහසුකම් ලබා දීම පෞද්ගලික අංශයේ සේවකීන්ට රක්ෂණ ආවරණයක් ලබා දීම සන්නත හමුදා සමාජිකින්ට අවුරුදු 18ක සේවකීන් පසු විශ්‍රාම යාමටද අවස්ථාව හිමිවනවා ශ්‍රී ලංකන් ටෙලිකොම් හිල්ටන් වෝටර් සේජ් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ප්‍රතිව්‍යුහගත කිරීමටද නව අයවැයෙන් පියවරගෙන තිබෙනවා ලබන වසරේ සිට ආගමික සිද්ධාස්ථානවලට රාජ්‍ය අනුග්‍රහයෙන් සූර්ය පැනල ලබා දීම එසේම ශුද්‍ර මූල්‍ය ණය නියාමනයේට අධිකාරියක්ද මෙවර අයවැයෙන් යෝජිතයි සෙස්පද්ද අවුරුදු 3කින් පියවරෙන් පියවර ඉවත් කිරීමටද 2023 නව අයවැයෙන් යෝජනා වී තිබෙනවා 2023 අයවැය තුල රාජ්‍ය අපේක්ෂා කරන සමස්ත ආදායම රුපියල් බිලියන 3415ක් සමස්ත වියදම රුපියල් බිලියන 5819ක් ඒ අනුව අයවැය හිඟය රුපියල් බිලියන 2404ක් වෙනවා අයවැය දෙවන වරකේවි මේ විවාදය අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඒ කතානායක බහින්ද්‍යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ලබන වසරේ ආර්ථික වර්ධනයේ 4%ක් වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන්නේ. රංජිත් සියඹලා පිටියේ පවසන්නේ ජනපති රනිල් සමග උඩුගම්බලා පිහිනන බවයි. මෙය හුදෙක්ම UNP අයවැයක් බව විජිත හේරත් පාර්ලිමේන්තුවේදී පැවසුවා. කනගාටුව කියන ජනාධිපතිතුමනි ප්‍රශ්නේ වලිගෙන් අල්ලගත්තේ අපි නෙමෙයි ඔබතුමා ඔබතුමාගෙන් තමයි රටේ මිනිස්සු පරිස්සම් වෙන්න ඕනේ අපෙන් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ අපේ හිටපු පැනලගේ ජනාධිපතිවරයා කිව්වා ඔහු තමයි කියලා හොඳටම කරේ ඇත්ත 2019 අපේ රටේ හිටියේ දුප්පත් කට්ටිය 111.3යි ඒක 121 වෙනකොට 13ටත් අද වෙනකොට 126ට වැඩි වෙලා තියෙනවා 140ට වැඩි වෙලා තියෙනවා අපේ රටේ දරිද්‍රතාවය ගෝඨාභය රාජපක්ෂ
රාජපක්ෂ ධනාධිපතිවරයා තමයි මේ ලෝකේ හොඳටම කළා තියෙන ආර්ථික වර්ධනය එන අවුරුද්දේ 100ට ඍණ 4හා මාරයි මැද පන්තියට මේ තදටම බදු වැඩිවීම වැදෙනවා කපුටගේ කූඩුවේ බිත්තර දාපු රනිල් වික්‍රමසිංහ නැවති කොහාට නිවැරදි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න බැරි ඔබතුමා ඔය වැටුන උගුලේ ඉඳලා බැරි බව අය බෑන් ඔප්පු වෙනවා කරු ජනාධිපතිතුමනි They told me it's a good UNP budget. මේ රටේ 191 වාගේ බදු ආදායමකින් තමයි රාජ්‍ය ආදායම සකස් කරගන්නේ. අපි අපිට ඒක සපයා ගන්න වෙන්නේ කතානායකතුමනි දේශීය හා විදේශීය ණය සපයා ගැනීම. අපි ඉන්නේ 108.3ක ඍණ ආර්ථිකයක. මේ ඇකිලිච්ච ආර්ථිකයක ඉඳගෙන අපි මේ මුදල් හොයා ගන්න ඕනේ. ලෝකේ අඩුම රාජ්‍ය ආදායම තියෙන රටක් බවට අපි පත් වෙලා තියෙනවා. රුපියලේ අගය 2022 වර්ෂය තුල අප්‍රේල් වලදී 100% ආසන් ප්‍රමාණයකින් අව ප්‍රමාණ වුණා. මේ අයවැලේක සකස් කිරීමේදී මුදල් අමාත්‍යවරයා මුහුණ දුන් දැවැන්ත අභියෝගය. ඒක මේ වසර 77ම අයවැලේක නැත් එක සංසන්දනය කරා කිසිසේත්ම සමාන කරන්න බෑ මම දැක්ක කියලා තිනවා මේක ඇමරිකාවෙන් ඉඳලා හදපු ලියවිල්ලක්ද මම නම් දැක්ක නෑ ඒක ඇමරිකන් කාර්යයක්වත් මේක ඇතුලේ ඉන්නවා මේ උඩුගම් බලා පිහිනන්නේ අපි සියලු දෙනා නායකයත් උඩුගම් බලා පිහිනන නිකන් නෙවෙයි කඩාවැටුණු ආර් ශ්‍රී ලංකා ආර්ථික කියන දේහය කරේ තියාර උඩුගම් බලා පිහිනන්නේ එහෙම යන ගමනකට ගංගා යුරේ ඉඳලා කෙනෙකුට කියන්න පුළුවන් යන වේගය අඩුයි පිහිනන ආර්ය වැරදි ගිලෙන්ඩ යනවා මෙහෙම කියන්න හරි පහසුයි මේ වැනි අවස්ථාවක් හැබැයි කෙනෙක් හිතනවා මේ කොහොමද ගිලුනොත් මේක ගොඩදාලා රන්පදක්කම ගන්න පුළුවන් වීරප ඒක වැරදි එහෙම කරන්න ඉතුරු වෙන්නේ නැහැ රටක් මේක හරයෙන් ගත්තොත් UNP අයවැය UNP අයවැයකට අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරු මන්ත්‍රීවරු කිසි හිරිකිතයක් ලැජ්ජාවක් නැතුව ආශිර්වාද කරනවා ඉතා පැහැදිලි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියපු දේ තමයි මෙතුමා ඉෂ්ට කරලා තියෙන්නේ IMF එක කියපු විදිහට තමයි බදු වැඩි කරලා තියෙන්නේ IMF එක කියපු විදිහට තමයි රාජ්‍ය ආයතන රිෆෝම් කරන්නේ අපිට IMF එකෙන් හම්බෙන්නේ මොකද්ද ඩොලර් බිලියන 2.9ක් හම්බ වෙයි තව අවුරුදු 4කට ඉතින් 2.9න් මේ වැටිච්ච මහ දෙවන්ත ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් ඩොලර් බිලියන 52ක් ණය වෙලා ගොඩ ගන්න බැරි වෙච්ච ආර්ථිකේ තවත් බිලියන 2.9ක් ණය වෙලා ගොඩ ගන්න බෑ මේ රටේ ආර්ථිකය කඩාවැටෙන මූලික වශයෙන් ලොකු විනාශයක් කරපු තැනක් තමයි නිවාඩ් කබ්‍රාල් කියන්නේ. ඒ වගේම පීබී ජයසුන්දර කියන්නේ අපේ රටේ ස්ථාවර ආර්ථිකයක් හදන්න අවශ්‍ය ආර්ථික මර්මස්ථාන පිළිබඳව අපි අවධානය තාම යොමු වෙලා නැහැ. මූලික වශයෙන් අපේ රටේ රේගුව මම විශ්වාස කරන්නේ අපිට ලැබෙන්න ඕන ආදායමෙන් 50%-60%ක්වත් රේගුවෙන් ලැබෙනවා කියලා. සුරාපතු දෙපාර්තමේන්තුව පිළිබඳව විශාල චෝදනා තියෙනවා. රටට ලැබෙන්න ඕන ආදායම් අහිමි වෙනවා. ඒ වගේම ආදායම් බදු දෙපාර්තමේන්තුවේ පූර්ණ පරිවර්තනයක් අපිට අවශ්‍යයි. අපේ රටට බදු ප්‍රතිපත්තියක් නැහැ කරු සභාපතිතුමනි. මේ දූෂණය එක තැනක නෙවෙයි තියෙන්නේ. මේ රටේ ජනාධිපතිවරයා පත් වෙන්නේ දූෂණය තුළ. මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත් වෙන්නේ දූෂණයත් එක්ක. මේ රටේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරයෙක් පත් වෙන්නේ දූෂණයත් එක්ක. අපේ හිටපු ජනාධිපතිතුමාට උනේත් ඒක. එතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට සහයෝගය දුන්න කළු සල්ලි කාර්යෝ ඒ ජාව ආරංකාරයෝ තමයි එතුමාට පෙළඹෙව්වේ. අපේ රටේ බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න. පහළ මට්ටමේ සිටින අඩු ආදායම් ලාභීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම රජයේ වගකීම බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. එය ණය ලබාගෙන කරන්නට බැරි බවයි මහබැංකු අධිපතිවරයා පවසන්නේ. රට වශයෙන් අපි දැන් දකින්නේ ඒ වෙන්න තිබිච්ච විශාල ආර්ථික කුඩුපට්ටම් වෙලා කඩාවැටෙන ගිය තත්ත්වයක ලක්වල යම් කිසි ආකාරයක ස්ථාවර තත්ත්වයකට දැන් පත් වෙලා තියෙනවා. මේ ආර්ථික අර්බුදයක පත් වෙච්ච හේතු හොයාගෙන ඒ හේතු වලට පිළියම් යොදලා ඉදිරියට ඒක වළක්වා ගැනීම තමයි ඊළඟ පියවර. ණය අරගෙන කෙටි කාලීනව ආර්ථික වර්ධනය ලබා ගන්න පුළුවන්. නමුත් එතනින් වෙන්නේ නැවතත් අපි ණය ගුලකට වැටෙන්න පුළුවන්. ඒක නිසා ණය මත යැපෙන්නේ නැති රට තුල රජයට ආදායම් උපදවන රටට විදේශ විනිමය උපදවන ආර්ථික ප්‍රතිසංස්කරණ තමයි ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. ඊට අමතරව තිබිච්ච අනිත් විශාල ප්‍රශ්න තමයි රාජ්‍ය සංස්ථාතු ආයතන සංස්ථාවල තියෙන ක්‍රියාකාරීත්වය විශාල පාඩු තුල ලැබීම තුල බැංකු පද්ධතියට තියෙන ඒ සම්බන්ධ තියෙන බලපෑම විදේශ විනිමය ඉපෙයීමට හැකි දේවල් දසියුම කළ රටේ විදේශුණිය ඉපෙයීමේ හැකියාව වැඩි කරලා රටක් විදියට නැගැනීමේ තියෙන අවශ්‍යතාවය අඩු කරලා ඉදිරියට යා මේක තමයි ඊළඟ පියවර. එතකොට මම දකින්නේ මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ ආර්ථිකය නැවතවරක් ස්ථාවර ලෙස ඉදිරියට වර්ධනයක් ඇතුව යාමට කරන යෝජනා කරන 2023 ඉඳන් ඉදිරියට කරන්න තියෙන වැදගත් වැඩපිළිවෙළ. ඉතින් මෙතෙන්දි පළවෙනි අධිකත්ම වේ තමයි මේ යෝජනාය තමයි වැදගත්. බහුතරයක් ජනතාවගේ ආර්බුදය නිසා දුප්පත්කමේ මට්ටමට වැටලා තියෙනවා. ජීවත් වෙන අමාරු කත්වයක් තියෙනවා. ඒතකොට රජය විසින් පළවෙනිම මේ වගේ වෙලාවකදී වගකීම තමයි අඩුම ස්තරයේ ඉන්න අඩුම ආදායම් ලබන අයගේ ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම. එහෙම කරන්න නම් රජයට ආදායම තියෙන්න ඕන. එහෙම නැත්නම් ඉස්සර වගේ ණය අරගෙන ඒක කරොත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒක නිසා තමයි වැදගත් වෙන්නේ ඒ ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ ආදායම් වැඩි කරගන්න ඕන මං හිතන්නේ.
වේල් තුනෙන් එකක් කඩ නැති ජනතාවක් ඉන්න රටේ කන්සවවලා රට ගොඩ ගන්න පුළුවන්ද මේ අයවැයෙන් ලැබුණේ මොනවද මේ අයවැය දැනුණ විදිහ ගැන් බදු අය කිරීම ගැන අපි සාධාරණව කැමති මොකද බද්දක් නැතුව රටක් ඉස්සරහට යන්න බෑ මේ බද්ද බදු අය කිරීමේදී රට ඉදිරියට යන මාර්ග රටට සෙන්ට්‍රල් බැංක් එකට මේ ස්ථාවරත්වයේ පවත්වාගෙන යන වාතාවරණයක් අපි හැදිය යුතුයි රට රටේ වැඩ කරන රටේ මහ ජනවැතියට නමුත් මේ පනවන නීතිය රටක් ඇතුළත මේ මුදල ලබා ගන්න පුළුවන් වාතාවරණයක් රට හදලා තියෙනවද කියන එක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ ඒකට හේතුව ඇවිල්ලා අද මේ බැංකු පද්ධතිය පනවලා තියෙන මේ අසීමිත ඉන්ට්‍රස් කම්පෝනන්ට් කිසිම කෙනෙකුට දරා ගන්න බෑ මේ බද්දෙන් ලැබෙන සල්ලි වලින් තමයි මේ අයවැය පිරිමහන් යන්නේ මේ රටේ කපු අවමින් නිර්මාණය කරපු දැවැන්ත පේශකර්ම මධ්‍යස්ථාන තුල්හිරිය වේයන්ගොඩ මත්තේගොඩ මින්නේරිය මේ මහා දැවැන්ත පේශකර්ම මධ්‍යස්ථාන කුණු කොල්ලෙට විකුණලා දැම්මේ කර්මාන්ත ඇමතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ අපි දැක්කා මේවා කරන ඔහු අද තවත් කියා සිටිනවා මේවා ප්‍රතිව්‍යුහගත කරනවා කියලා ප්‍රතිව්‍යුහගත කරනවා කියලා කියන්නේ විදේශ ආයෝග ජනාධිපතිතුමාගේ කතාව තුළ මූලික වශයෙන් සඳහන් වෙනවා අයිලෝක විජේපත්‍ර නිෂ්පාදනය රට තුළ වැඩි කරලා ඉවරලා ඒව යම් ආකාරයකට අපනයනය කිරීම තුළින් ආදායම් උපයන්නට මෙවැනි යෝජනාවලට යනවට වඩා දේශීය කෘෂිකාර්මාන්තය තුළින් දේශීය අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා තමයි අපි පෙළඹෙන්නට ඕනේ වෝටර්සේට් හිල්ටන් රක්ෂණ සමාග ආදී ලාභ ලබන ආයතන විකුණන්න තමයි එතුමාගේ න්‍යාය පත්‍රයේ මෙවර ආයවැය යෝජනා මගින් ඉදිරිපත් කරලා තියෙන ණය වීම තමයි එතුමාගේ න්‍යාය පත්‍රයට ආයවැය යෝජනා මගින් ඉදිරිපත් කරලා තියෙන්නේ ණය ආරකට බදු පැනවීම තමයි එතුමාගේ න්‍යාය පත්‍රයට අනුව තමයි ආයවැය යෝජනා විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ ඔය දේශපාලන සම්බන්ධ වෙන පාර්ලිමේන්තුවටම 225 දිනේකටම මේ අයගෙන් කවදාකවත් අපිට යම් සෙතක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේ රට ගිනි ගත්තත් ඒ මිනිස්සුන්ගේ රක්ෂණේ නම් වැඩි කරගෙන තියෙනවා 100ට 500කින් එතකොට හිතාගන්න ජනතාවනි උඹලා තමයි මහා මෝඩයෝ මේ අයවැය තුල පැහැදිලිවම 2023 මේ රටේ ජනතාව ජීවත් කරවන්න මොනවද ක්‍රියාත්මක කරන්න ගැන එතුමා කතා කරන්න ඕනේ. එහෙම කතා කළා නැහැ. අද අපේ රටේ ප්‍රධාන විද්වත් ආයතන කරන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තුමාලා මොකද්ද කියන්නේ? එයාලා පැහැදිලිවම කියලා තියෙනවා මේ රටේ දුප්පත්කම 40%ක් දක්වා වර්ධනය වෙලා කියලා. එවනම් අපි අහනවා ජනාධිපතිතුමාගෙන් ඔබතුමාගේ අයවැය මෙන්න මේ පිරිස ජීවත් කරන වැඩපිළිවෙල මොකක්ද මේ පිරිස ජීවත් කිරීම සඳහා ඔබතුමා මේ ආයවැයෙන් මොනවද කතා කරේ ජනතාව බලාපොරොත්තු උනේ නැහැ මහා විශාල සහන මේ ආයවැයෙන් එහි විශේෂ ශේත්‍ර අපි අරගෙන තියෙනවා අධ්‍යාපනීය සෞඛ්‍ය ආයෝජන ඇතුළු දේවල් ගත්තාම ඒවට සෑහෙන සැලකිල්ලක් අද මේ ආයවැයෙන් ඉදිරිපත් කළා තියෙනවා රුපියල් බිලියන 80ක් මේගොල්ලෝ හොයාගත්තා මේ ආණ්ඩු දෙක බිලියන 80යි හොයාගත්තා දැන් බිලියන 86ක පාඩුව වහන්න කියලා මේ සියලු රාජ්‍ය ආයතන විකුණන්න යෝජනා කරනවා රාජ්‍ය ආයතන 50 ගණනක් එක පටන් ගන්න යෝජනා කරන්නේ ටෙලිකොම් එක ශ්‍රී ලංකන් ගුවන් එක ඊළඟට රක්ෂණ සංස්ථාව දැන් රක්ෂණ සංස්ථාව මේ වෙනකොටත් ලාභ ලබන ආයතනය ශ්‍රී ලංකා ටෙලිකොම් එක මේ වෙනකොටත් ලාභ ලබන ආයතනය එතකොට මේ ලාභ ලබන ආයතන තමයි මේගොල්ලෝ මේ ලයිස්තු ඇතුළට ඇතුළු කරලා ජනපති රනිල්ගේ අයවැය අලංකාර සංකල්ප පත්‍රිකාවක් බව නිදහස ජනතා සභාවේ සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩැලස් අලහප්පෙරුම පවසනවා. ඉලක්ක සපුරා ගන්න ආකාරය කියන්නට මේ අයවැය සමත් වී නැති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. දේශපාලන පක්ෂ මැතිවරණ කාලයට ඉදිරිපත් කරන පොරොන්දු පොතක් බවට පත් කළහොත් එය දූතන ගජබින්නා අලංකාරයේ ලෙස හැඳින්විය හැකි බවයි ඩැලස් අලහප්පෙරුම පවසන්නේ. ඔහු මේ බව සඳහන් කළේ සියත ටීවීඔසේ විකාශය වූ ටර්නින් පොයින්ට් වැඩසටහනට එක් වෙමින්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මංගල අයවැය. ඔබ දකින්නේ කොහොමද මේ අයවැය? මේක ඉතා ලස්සන සංකල්ප පත්‍රිකාව. අයවැයක් නෙමෙයි. හොඳ සංකල්ප ටිකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සංකල්ප කොහොමද සැබෑ කරගන්නේ? මේ කිසිම දෙයක් මේ සඳහන් වෙලා නැහැ. පාර්ලිමේන්තුවේ සාමාන්‍යයෙන් අයවැය ඉදිරිපත් කිරීමේදී යම් යම් ඉදිරිපත් කරන කරුණුත් එක්ක අත්පොල සන්නාදයක් ලබා දෙනවා. මේසර පොඩ්ඩක් තට්ටු කරන පොඩි ප්‍රබෝධයක් උද්‍යෝගයක් එනවා. එහෙම නැත්නම් විපක්ෂයෙන් එන පොඩි ප්‍රතිරෝධයක් එනවා. හැබැයි අද ටිකක් ඇල්මැරුණු ගතියක් තිබුණා. දැන් උදේෂාන්ගේ නිරීක්ෂණය සිරසියක්ම අපිත් ওই පිළිබඳව කතා කරා. කොඩිම මම එන ගමන් ඩිලන් මගේ හැපැත්තේ ඉන්නේ ඩිලන් මගේ හැවුවා මං කිව්වේ අද මේ ජාත්‍යන්තර දියවැඩියා දිනේනේ. ඉතින් ආණ්ඩුවට දියවැඩියාව හැදිලා වගේ මට පේන්නේ කියලා. ඒ දියවැඩියාවේ රෝග ලක්ෂණ සියල්ලම ජනාධිපතිතුමා විසින් අයවැය ඉදිරිපත් කරන මුළු කාලය පුරාවටමත් ඊට පසුවත් අපි දැක්කා. රටේ ජනතාව බලාපොරොත්තු වෙන ආකාරයට වරප්‍රසාද නොලැබෙන අයවැයක් ඉදිරිපත් කිරීමේ තත්ත්වයක් තුළ
කෙනෙක්ට පිල්මාරුවක් කරන්නට පුළුවන්කමක් තියෙනවද උදේෂන් මෙහෙමනේ දැන් අපේ රටේ පිල්මාරු වෙච්ච ඉතිහාසය දිහා බලන්න එතන මේ පිල්මාරුවට සම්බන්ධ වෙන ඕනෑම කෙනෙක් විපක්ෂයේ ඉඳලා ආණ්ඩු පක්ෂයට යනවා කියලා කියන්නේ යම් වරප්‍රසාද ටිකක් එක්ක අපේ ආණ්ඩුව පෞගේ කාලේ තමයි මේක හොඳම කරේ කොට මේ ගොඩබේ ජනතුමා නෙමෙයි මේ බිලිබා ගැනීමේ ව්‍යාපෘති පක්ෂලෙ මිලදී ගැනීමේ ව්‍යාපෘති ඔබතුමා කියන කාරණේ අපේ සත්‍ය දේශපාලනේ ජනතාව නියෝජනය කරන්නට දේශපාලඥයා පාර්ලිමේන්තුවට එවනවා නමුත් ඔහු ඉන් අනතුරුව හිතන්නේ ඔහු පිළිබඳව පමණයි තාමත් ඒ සංස්කෘතිය අපේ වෙනස් වෙලා නැහැ කියන කාරණේ උදේෂන් මට සරලව මම එක විග්‍රහයක් විතර මට හිතන නිර්වචනයක් කරන්නද ඇත්තනම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ ජනමතය මිලදී ගැනීමක් කියන්නේ අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අපේ මැතිවරණ ක්‍රම මේව ගොඩනගලා තියෙන්නෙම ජනමතය මිලදී ගන්න මෙතන එක පැත්තකින් ආරක්ෂක වියදම් පැත්තකින් වැඩි වෙනවා තව පැත්තකින් කියනවා මේ උද්ඝෝෂණ අරගල වැඩ වර්ජන අර කොළේ වහලා ගහන කතන්දරයක් මෙතන එනවා මේ සියල්ලම එකට කරලා ගන්නකොට එමෙතුමනේ අපිට පේන්න තියෙන කාරණය රටේ ජනතාව නැගී සිටීම මර්ධනය කිරීමට ගන්නා උත්සාහයක් මේ තුල පෙරණයට තිබෙනවාද මේ අයවැයටත් එය ඇතුල් කරලා මිනිසුන්ට වඩා ආයුධ කරෙහි විශ්වාසය තියෙනවා කියලා කියන එක උදේෂන් කියපු දෙයම සරලව කිව්වොත් එහෙම මේ පැහැදිලිව පේනවනේ සන්නද්ධ සේවාන් වෙනුවෙන් බිලියන 410ක් ඉතින් මේක පිළිබඳව උදේෂන් කියන ප්‍රශ්නාර්ථ ලකුණ සමස්ත සමාජෙම තියෙනවා 48න් පස්සේ ආපු මුල් මැතිවරණ කීපෙ නෙමෙයි හැම මැතිවරණකම අපේ රටේ සියලුම දේශපාලන පක්ෂ මැතිවරණ පොරොන්දු ප්‍රතිපත්ති ප්‍රකාශන එකතු කළා එක පොතක් ගැහුවොත් ඒකට ගැළපෙනව නම තමයි නූතන ගජබින් අලංකාරය කියන්නේ මට මතකේ ආපු නිසා මම ටග්ගාලේ ගහන්න හැදුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඔබතුමාට ඉස්සර කතා කළේ මල්ලි කියලා එතකොට අයියට වැරදුනානේ දැන් දැන් නිදහසේ ජාතික සභාවේ ඔබතුමා හිතනවද දැන් ඔය ඉන්න අයියලාට වරදින් නැහැ කියලා එහෙම වරදින් නැති කණ්ඩායමක් ඉන්නේ කියලා විශ්වාසයක් තියෙනවා මට මේ මොහොතේ දැඩි විශ්වාසයක් තියෙනවා හැබැයි කිසිම පුද්ගලයෙක් තීරණාත්මක නැහැ අයවැය සම්බන්ධයෙන් ජනතාව පළකලේ මෙවන් අදහසක් අයවැය හැමදාම ඒගොල්ලන් පාර්ලිමේන්තුවේ සම්මත කරනවා ඉතින් ඕකෙන් කිසිම සහනයක් නැහැ මේ ජනතාවට ලංකාවේ හැමදාම දුක තමයි මම නම් හිතන්නේ මේක සාර්ථක අයවැයක් නෙවෙයි ඇත්තටම ජාම බේර ගන්න ඉදිරිපත් කරපු අයවැයක් කියලා තමයි මට නම් හිතෙන්නේ රටේ නිෂ්පාදිත අයවැයක් එන්න ඕනේ ඇත්තටම රජයේ සේවකන්ට නම් මේ අපි වගේ අයට සහනයක් දෙන්නේ නැහැ ඉතින් ඒක ගැන ඉතින් අපි කනගාටු වෙනවා මුළු මහත් රාජ්‍ය සේවයම සාමාන්‍ය ජනතාවට දැනෙන තරම් දෙයක් නැති තරම් එකම කාඩ් එක තමයි තියෙන්නේ අයවෙන් කිසි දෙයක් නැහැ මිරිසුත් නැහැ ලුණුත් නැහැ මොනවත් නැහැ කතා කරලා නැහැ මිනිසුන්ට කිසිම දෙයක් නැහැ අයවැය කිව්වොත් ඉස්සර නම් බොක්කෙන් වදිනවා දැන් අයවැය කියන්නේ නිකන් පාර්ලිමේන්තුවේ කතාවක් විතරයි දැන් වැට්ටම වැඩි වෙලානේ තියෙන්නේ වැට් බද්ද අපිට නම් හරි අමාරුයි ඉතින් අපි සාමාන්‍ය පෞද්ගලික රැකියා කරන්නේ ඒ වර සාහනයක් නැහැ ඉතින් මේ ඇති බජට් එකකුත් නැහැ ඇති වැඩකුත් නැහැ ඕනෙට ඒකලම් කරලා ඉච්චරයි ඉතර අන්තිමයි මෙවැනි විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් अपे रटे इतिहास अंदुरुम काल परिच्छेदे ඒගෙන කිසිදු විවාදයක් නැහැ. නිදහසින් පසු ලංකාව බංකොලොත් කියලා නිල වශයෙන් ලෝකයට කියපු අවුරුද්ද නේද? ඒ අවුරුද්දේ ඉදිරිපත් කෙරුණු අයවැය. මුදල් රාජ්‍ය ඇමතිවත් අන්දලා ඉදිරිපත් කළ අයවැයක්ද කියලා සාධාරණ සැකයක් ඇති වුණා. මොකද මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලා පිටියේ නිතරම කිව්වේ මේ එන්නේ සුබ සාධන අයවැයක් කියලා නේද? දැන් ඊයේ මුළු අයවැය කතාව තුළම එහෙම සුබ සාධනයක් නම් දක්නට ලැබුණේ නැහැ. සත පහකින්වත් වැටුප් වැඩි වුණේ නැහැ සත පහකින්වත් කිසිදු පාරිභෝගික භාණ්ඩයක මිල අඩු වුණෙත් නැහැ අඩු කළෙත් නැහැ මේ තමයි ජනතාව ඉල්ලපු ජනතාව අපේක්ෂා කළපු ප්‍රධාන සුබ සාධන දෙක නේද ප්‍රධාන සහන දෙක අඩුම ගානේ මේ ව්‍යංගයෙන් හෝ අරගත් සමහර ක්‍රියාවලියකින් නැත්තම් තීන්දුවකින් භාණ්ඩ මිල පහත දැමීම හෝ ඒ සඳහා වූ කිසිදු උත්සාහයක් මේ අයවැය තුල දක්නට ලැබුණේ නැහැ. ඒ වෙනුවට ඉන්ධන මතත් අධිභාරයක් පැටෙව්වා. එහෙම වුණාම යලිත් ඉන්ධන ආනයනයේදීම මිල ඉහළ යනවා නේද? ආයේ ඉන්ධන මිල ඉහළ යන්න යන්න භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම ඉතින් කාටද වළක්වන්න පුළුවන් නේද? එතකොට මේ අයවැය එක ටෙලිවැකියකින් දෙකකින් විග්‍රහ කරන්න අමාරුයි.
අමාරුයි. හොඳේ නමුත් එකක් ඉතා පැහැදිලි. මුළු අයවැය කතාව තුළම අපට ඇහුනේ අපේක්ෂා කරනවා බලාපොරොත්තු වෙනවා කියන වචන දෙක නේද? මේ අහලා බලන්නකෝ. අපේ රාජ්‍ය මූල්‍ය ස්ථායී කරන වැඩසටහන තුලින් බලාපොරොත්තු වෙනවා. මැදි කාලීන ආර්ථික වර්ධනයේ 5% දක්වා ළඟා වනු ඇතයි අපේක්ෂා කරනවා. අපේක්ෂා ඕනම වෙලාවක බලාපොරොත්තු ඕනම වෙලාවක බිඳ වැටෙන්න පුළුවන්. බිඳ වැටිලා තියෙනවා අනන්තයි අප්‍රමාණයි නේද? එහෙමත් නැත්නම් ඉතින් ඉෂ්ට වෙන්නේ හෝ ඉෂ්ට කරන්නේ නැතුව ඉන්න පුළුවන්. ආ අපේ රටේ අයවැය කතා බොහොමයක් සිහින සාප්පු වගේ හරියට සින්ඩරෙලාගේ සුරංගනා කතා වගේ. ඒකට හොඳම උදාහරණේ 20යි 21 අයවැය කතාව. ඒ කියන්නේ පහුගිය අයවැය කතාව. හොඳේ පහුගිය අයවැය පොරොන්දු ගැන වෙරිටේ රිසර්ච් ආයතනයේ පරීක්ෂණයක් කළා. 20යි 20 අයවැයේ පොරොන්දු වලට මොකද වුනේ කියලා නේද? ඒගොල්ලෝ පාදක කරගත්ත පොරොන්දු 31ක් ප්‍රගතියේ 106යි. ඒ කියන්නේ 20යි 21 අයවැය ගත්තාම ඉටු කරලා තියෙන පොරොන්දු වල ප්‍රමාණය දල වශයෙන් 106ක විතර ප්‍රමාණයක තමයි තියෙන්නේ. හරිද? දැන් ලෝකයේ අනිත් රටවල් එක්ක සසඳනකොට ඒ ලෝකයේ අනිත් රටවල අයවැයේ ප්‍රධානම ලක්ෂණය තමයි විනිවිදභාවය, පාරදෘශ්‍යභාවය නේද? අපේ රටේ අයවැය විනිවිදභාවයේ තියෙන්නේ අන්තිම අවම තැනක. ලෝකයේ වෙනත් රටවල් ඉදිරිපත් කරන අයවැයවල විනිවිදභාවය ගත්තාම අපි ඉන්නේ 93 වෙනි විතර තැනක. හරිද? මේ තමයි ඔය වෙරිටේ රිසර්ච් සමීක්ෂණයේ ප්‍රතිඵල. තවත් පුදුම එළවෙන කතාව තමයි ඔය 20යි 21 අයවැය තියෙන, කියන්නේ පහුගිය අයවැය 20යි 22ට බලපාන විදිහට ගෙනාපු අයවැය නේද? ඒකේ වෙන් කළ මුදලක් තිබුණා රුපියල් බිලියන 81.5ක්. විවිධ කාර්යයන් තිබුණා ඒක ඇතුලේ. මේ මුදල් යෙදවූ ආකාරය තාමත් රහසක්. ඒ කියන්නේ අයවැයෙන් වෙන් කළ රුපියල් බිලියන 81.5ක මුදලට ඒක මොකටද වැය කළේ, මොකද්ද ඒකේ ප්‍රගතිය කියලා හොයාගන්න ওই සමීක්ෂණයටවත් බැරි වුණා. හරිද? මේක පුදුම රටක්නේ නේද? දැන් බලමුකෝ රටේ දැවෙනම ප්‍රශ්නය විදේශ විනිමය හොයාගන්න එක නේද? ඒකට ආපු ලොකුම යෝජනාව මොකද්ද? ත්‍රිලෝක විජේපත්‍ර හෙවත් කංශවබල අපනයනය නේද? ඊළඟට සිගරට් වලට බදු ගහන්න තිබුණු අවස්ථාව නැති කරලා බීඩි වලට රුපියල් 2ක් වැඩි කළා. එතකොට සිගරට් බද්ද වැඩි කලේ නැත්තේ ඇයි කියන එක අහන්නම වෙනවනේ නේද? සිගරට් එක හරි අපූරු ගනුදෙනු තියෙනවා. වෙන වෙලාවක ඒකත් විස්තර කරන්නම්. ඒකත් දැන් පැත්තකින් තියමුකෝ නේද? කොහොම වුණත් පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා. ඒක හරි, ඒක ඇත්ත. දැන් මේ පාඩු ලබන ආයතන වෙනුවට ලාභ ලබන ටෙලිකොම් එක, රක්ෂණ සංස්ථා වගේ ඒවත් ප්‍රතිව්‍යුහගත කරන්නනේ ඊයේ යෝජනා කළේ. ඒක හරි පුදුම වැඩක් නේ නේද? ආයතන 52ක් තියෙනවලු. ඔව්, ශ්‍රී ලංකන් එක දිගටම පාඩුයි. හොඳයි, ඒක ප්‍රතිව්‍යුහගත කරන්නකෝ. ඒකට අපි කැමතියි කියමුකෝ නේද? ඒ අස්සේ ඔය ලාභ ලබන ආයතන ගහන්නේ මොකටද? ඈ? එතකොට පාස්පෝර්ට් වීසා ගාස්තුත් 20%කින් වැඩි කළා නේද? ඒකටත් සහනයක් අවශ්‍ය වෙලාවක් නේ නේද? සේවයට හරි යන්න හිත හදාගත්ත මිනිස්සුන්ට දැන් තවත් ඉතින් පාස්පෝර්ට් එකටත් වැඩිපුර ගාණක් ගෙවන්න වෙනවා නේද? ඒ එක්කම මේ තෝරගත් පළාත් කිහිපයකට විශේෂ ආර්ථික කලාප යෝජනාවක් ආවා. එකක් හම්බන්තොට, අනික ත්‍රිකුණාමලයේ, ඊළඟ එක බස්නාහිර පළාතට සහ වයඹට. හරිද? දැන් මේ විශේෂ ආර්ථික කලාප තුල ඇත්තේ ඇත්තටම අප මේ වන විටත් මුහුණ දෙමින් සිටින භූදේශපාලනික ක්‍රියාවලිය, භූදේශපාලනික බලපෑම්. හරිද? එහිලා විශේෂයෙන්ම චීනය ඉතින් හම්බන්තොටට හරි ආසයිනේ නේද? ඉන්දියාවේ අදානිලා ත්‍රිකුණාමලයේ සහ ඒ බස්නාහිර පළාතේ වරායවල් තියෙන පැත්තට හරි කැමති. හරිද? ඔය තමයි අපි මුහුණ දෙමින් තියෙන භූදේශපාලනය. එතකොට මේ භූදේශපාලනය තුළ ඇමරිකාවත් හරියට ලැදියාවක් දක්වනවා නේද? දැන් අපි වැටිලා ඉන්න මේ ණය උගුල නිසා ඇත්තම කිව්වොත් අපට අද ඉන්දියන් සාගරයේ ඇතුලේ තනියම නැගිටිනවා තියා දන ගහගෙනවත් ඉන්න පුළුවන් කමක් නැහැ. එහෙම ඉන්න දෙන්න මේ රටවල් සූදානුනුත් නැහැ. ඒක තමයි පේන්න තියෙන්නේ නේද? දැන් මේ අයවැය වෙලාවකට බැලුවාම අර සීනි තැවරු පාසානම් වගේ කියලා තමයි පේන්නේ නේද? සාටකේ වෙනුවට ටයි එක තිබ්බා වගේ කියලායි තමයි දකින්න ලැබෙන්නේ නේද? ඉදිරියේදී එකින් එක විස්තර කරන්නම්. දැන් ওই රජේ රෝහල් වලටත් ගෙවන වාට්ටු කතාවක් ආවනේ නේද? දැන් අදටත් සමහර රජේ රෝහල් වල මුදල් ගෙවන කාමර තියෙනවා.
හරිද දැන් මේ එන්නේ යන්නේ ඖෂධ වලට යම් කිසි මුදලක් ගෙවලා අර මේ කවුළු වලින් ගන්න කතාවක් ආවනේ නේද ඒක දවසක් සෞඛ්‍ය ඇමති කෙහෙලිය කිව්වනේ ආන් ඒකද කොහෙද මේ එන්ට යන්නේ ඒ කියන්නේ එක් රජේ රෝහලක් ඇතුලේ එතකොට ගෙවන වාට්ටුත් තියෙනවා නිකන් දෙන එකක් තියෙනවා නේද එතකොට මුදලට දෙන එකයි ගෙවලා ගන්න එකයි දෙකක් හරියට නිකන් අර මේ කිඹුල බනිස් ඒ කියන්නේ හොඳට සීනි දාපු කිඹුල බනිස් මේ මාළු හොද්දක් එක්ක අනාගෙන කනවා වගේ වැඩක් වගේ තමයි වෙන්ට යන්නේ කියලායි පේන්නේ මේ අයවැයේදී ඔය මුදල් ඇමති කියපු එක ප්‍රකාශයකට අපේ කල්පනාව යා යුතුමයි ඒ තමයි මේ රුපියල දැන් ස්ථාවර වෙමින් තිබෙනවා කියපු කතාව ඇත්තටම රුපියල ස්ථාවර වෙමින් තිබෙනවද කියලා යථාර්ථවාදීව විමසන්ටම අවශ්‍යයි නේද හෙට ටෙලිවිෂන් ඒ ගැන වැඩිපුර කතා කරමු එතකොට දැන් මේ අයවැය ඇතුලේ හොඳ යෝජනා කීපයකුත් තියෙනවා ඒවත් හොඳට හෙට පැහැදිලිව විස්තර කරන්නම් නේද කොහොම වුණත් අපේ ප්‍රාර්ථනය අර 2021 අයවැය වගේම අතීතය සිහිනයක් පමණයි ඉටු කළ පොරොන්දුවක් නැහැ එදා විශ්වාස කළේ නැත්නම් මෙදා බංකොලොත් රටක් නැහැ කියලා නේද ආන් එහෙම කියලා පොරොන්දු අපේක්ෂා හුදෙක්ම ඕනම වෙලාවක බිඳ වැටෙන්න පුළුවන් ඉටු කරන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා අද ටෙලිවැකියේ මතක් කරමින් අවසන් කරනවා විරෝධතාවය කතරතුර අත්අඩංගුවට හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස අද අප මත මුදා හැරියා ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුයි විරෝධතාවයක් අතරතුර අත්අඩංගුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ නියෝග කළේ හිරුනිකා ඇතුළු පිරිස අප මත මුදා හරින ලෙසයි. ඒ අනුව එක් එක්සකකාරිය රුපියල් 10000 බැගින් වූ මුදල් අප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර අප මත මුදා හැරීමට නියම කෙරුණා. මෙම නඩුව නැවත ලබන පෙබරවාරි 13 වෙනිදා තෙක් කල් තිබුණා. අපේ නීතිඥවරුන්ගේ තර්ක හමුවේ පොලිසිය විහිලැජ්ජාවට පත් වුණා. මම අහන්න කැමතියි මේක මේ පොලිස් රාජ්‍යයක් නෙමේ රටේ සිද්ධ වෙන්නේ කියලා. මේ යන විදියට හැටියට ගියොත් එහෙම අනාගතයේදී ජනතාව දැන් පොලිසිය දැක්කම ජනතාව පොලිසියත් ඉස්සරහා සුරක්ෂිතභාවයක් ජනතාවට දැනෙන්නේ නැහැ. පොලිසිය දැක්කම ජනතාව බය වෙනවා. ඒකට හේතුව තමයි පොලිසිය දැක්කම හිතන්නේ මේගොල්ලෝ අපේ හතුරෝ කියලා. මේගොල්ලෝ දේශපාලඥයන්ගේ මිතුරෝ. හැබැයි සාමාන්‍ය ජනතාවගේ හතුරෝ කියලා තමයි පොලිසිය දැක්කම මිනිස්සු හිතන්නේ. එහෙම වුණොත් පොලිසිය ජනතාව එක්ක හිට නොගැනීමේ ප්‍රතිඵලයක් වෙන විදියට ඉදිරියේදී මිනිස්සු පොලිසියට එරෙහිව මිනිස්සු නැගිටින්න මෙතර ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගෙන සිටින අන්තරී කැඳවුම්කරු වසන්ත මුතුලිගේ ඊයේ තංගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළා. ඒ දින 86කට පසුවයි. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ඔහුව යලි ලබන 18 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. වසන්ත මුතුලිගේ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය දක්වන වාර්තාවක්ද එදිනට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා ත්‍රස්ත විමර්ශන ඒකකයට දන්වා තිබෙනවා. වසන්ත මුදලිගේ සහ පූජ්‍ය සිරිදම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඉදිරිපිටදී අද උද්ඝෝෂණයක් පැවැත්ුණා. මෙය සංවිධානය කර තිබුණේ අධ්‍යන සේවක මණ්ඩලය, අනධ්‍යන සේවක මණ්ඩලය සහ මහා ශිෂ්‍ය සංගමයයි. නියමිත පරිදි මැතිවරණයේ පැවැත්වීමට මැතිවරණ කොමිසම සහතික වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ මැතිවරණ කොමිසමේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමි. සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 16ක් මැතිවරණ කොමිසමේ නිලධාරීන් සමග අද සාකච්ඡාවක නිරත වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී පළාත් පාලන මැතිවරණයේ කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. එමෙන්ම පළාත් පාලන මැතිවරණයේ කඩිනමින් පවත්වන ලෙසට ඉල්ලමින් ලිපියක්ද බාර දීමටයි එම පිරිස කටයුතු කළේ. ඉතාමත්ම පැහැදිලිව මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඇතුළු ඒ සමාජිකින් ප්‍රකාශ කර සිටියා නියමිත කාලවකවානුවට. එනම් මාර්තු 20 වන විට ලබන වසරේ පළාත් පාලන ආයතන අලුතෙන් ස්ථාපනය වන ආකාරයට මැතිවරණය පවත්වන්නට එතුමන්ලා කටයුතු කරනවා කියන කාරණා. ඒ නිසා මේක ඉතාමත්ම සුබවාදී පණිවිඩයක් රටට ලැබුණේ විශේෂයෙන්ම ජනතා පරමාධිපත්‍ය, ජනතාවගේ සර්වජන ඡන්දබල අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු වන ආකාරයේ යෝජනාවක් අදහසක් නිගමනයක් අද දිනේ අපට මැතිවරණ කොමිසම් සභාපතිතුමාගෙනුත් ඒ සමාජිකින්ගෙනුත් ලැබුණා. මම හිතන්නේ ඒක රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාමත්ම දැවැන්ත ජයග්‍රහණයක් හැටියට අපි දකිනවා. ගම්පහ ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ඉන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ගම්පහා මාකෙවිට සීමලා පිටියේ පාසල අසලදී අද වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස වෙඩිතැබීමට ලක්ව තිබෙන්නේ සිය බාලදරුවා සමග වැඩිමහල් දරුවා පාසලින් රැගෙන යාමට පැමිණි පුද්ගලයෙකුයි. වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට මෙතෙන් සිට අලුත් කතා වැඩසටහන නැරඹිය හැකි. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.